අයිබෝවන් සම්මා සම්බුදු සරණයි. නැතින් නැතර යහපත දක්නට සියෙන් අද දෙක්වන්න බෞතිය මාධචාලය බෝත සන්නිපේදනය කරන සුසන්දේශ පුවත් විකාශය සමකින්. ප්‍රථමේ නවධහනය ප්‍රධාන පුවත් සිරස් තලබෙත. ශ්‍රීපාද වන්දනාවේදී බුදු දහමට අගෞරව කළොත් දැඩි ක්‍රියාමාර්ග. බෙංගාල බොක්කේ අවපීඩනයක්, තද වැසි වසින ලකුණු. කුකුල් මස් වල ආසනික් කෑවොත් වැඩ වරදි. පුරන් කුඹුරු හිමියන්ට රතු නිවේදනයක්. කැලිෆෝනියාවේ මහා ගින්නක්. ශ්‍රීපාදස්ථානයට හෝ බෞද්ධ දර්ශනයට අගෞරව වන කිසිදු ක්‍රියාවකට ශ්‍රීපාද වන්දනා සමයේදී ඉඩක් නොතබන්න දැඩි පියවර. එළඹෙන ශ්‍රීපාද වන්දනා වාරයේදී ශ්‍රීපාදයට හෝ බෞද්ධ දර්ශනයට අගෞරවයක් වනසේ කිසිදු අයකුට කටයුතු කිරීමට ඉඩ ලබා නොදෙන බව ශ්‍රීපාදස්ථානාධිපති සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයේ විහාරස්ථානාධිපති හා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍යපාද බෙංගමුවේ ධම්මදින්න නාහිමිපාණන් වහන්සේ අවධාරණය කරති. උන්වහන්සේ මේ පැව් අවධාරණය කර සිටියේ 2017-2018 ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය පෞද්ගලික අංශයේ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා අද නල්ලතනියේ ග්‍රාමසේවක කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රීපාදස්ථානාධිපති හිමියන් කියා සිටියේ ශ්‍රීපාද පත්මය ඕනෑම ආගමික කෙනෙකුට වැඳපුදා ගැනීමට හැකි බවය. එවැනි පූජනීය ස්ථානයකට අගෞරව වනසේ කිසි කෙනෙකුට කටයුතු කිරීමට තමන් වහන්සේ ඉඩ ලබා නොදෙන බවද එවැනි දෑ සිදුකරන අය සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙසටද ආරක්ෂක අංශවලින් උන්වහන්සේ ඉල්ලීමක් කරයි. මෙවර ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් ශ්‍රීපාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සලකා වන්දනාවේ පැමිණෙන ලෙසත් එසේ පැමිණෙන වන්දනාකරුවන් ශ්‍රීපාද පුදබිමේ පරිසරය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන මෙන්ද ඉල්ලා සිටී. මෙවරද ශ්‍රීපාද වන්දනා වාරයේදී පොලිතින් භාවිතය සපුරා තහනම් කර ඇත. මෙවර ශ්‍රීපාද වන්දනා වාරය උඳුව පොහෝ දිනයේ දින දෙසැම්බර් 3 වනදා ආරම්භ වන අතර ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන සියලුම සදහවතුන්ට පහසුකම් සැපයීමටද මෙම රැස්වීමේදී තීරණය විය. විකල් වූ මනස්සුවපත් කරන්න වෙරදරන ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි. ලෝක මානසික සෞඛ්‍ය දිනය අදට යෙදී තිබේ. සුවපත් මනසක් සුවති වැඩබිමක් යන්න මෙවර ලෝක මානසික සෞඛ්‍ය දිනයේ තේමාවයි. ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් දිවයින පුරා විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශ මානසික සෞඛ්‍ය ඒකකය සඳහන් කරයි. මෙරට ජනතාවගෙන් 2%ක පමණ පිරිසක් බරපතල මානසික රෝගවලට ගොදුරු වී සිටින බව වාර්තාවේ. මේ අතර සෑම වසරකම ඔක්තෝබර් මස 10 වැනිදාට යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් වූ සැමරුම් ලාංඡනය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැලඳවීම සිදු කෙරිණි. ශ්‍රී ලංකා මානසික සෞඛ්‍ය සේවා ලාභීන්ගේ ක්‍රියාකාරී ජාලයේ අධ්‍යක්ෂ සුනිල් නානායක්කාර මහතා විසින් ලාංඡනය ජනාධිපතිතුමා වෙත පළඳවනු ලැබීය. මානසික සෞඛ්‍ය සේවා සැපයීම සඳහා ගෙයින් ගෙට ගොස් රෝගීන් රැකබලා ගැනීමේ මෙහෙවර අගයමින් ශ්‍රී ලංකා මානසික සෞඛ්‍ය සේවා ලාභීන්ගේ ක්‍රියාකාරී ජාලයේ සාමාජිකයින් වන එස්.ඒ. මෙරිනෝනා මහත්මියට සහ ඩබ්ලිව්.ඒ. නිකොලස් මහතාට මෙහිදී ජනාධිපතිතුමා අතින් ඇගයීම් සම්මාන පිරිනැමිණි. ජනාධිපතිතුමා වෙනුවෙන්ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්විණ. බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වයක් ලංකාවට තද වැසි වසින ලකුණු. බෙංගාල බොක්ක ප්‍රදේශයේ සහ පැසිෆික් සාගර කලාපයේ ඇති වී තිබෙන අඩුපීඩන තත්ත්වය නිසා ලංකාවේ බොහෝ ස්ථානවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, නැගෙනහිර, ඌව පළාත්තල සහ ගාල්ල, මාතර, වවුනියාව, මුලතිව් දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර 75-100 අතර තද වැසි ඇතිවිය හැකි බවටද අනාවැකි පළවේ.
මීට අමතරව ගාල්ල මාතර බස්නාහිර සබරගමුව මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලට මේ මස 17 වෙනිදා දක්වා වැසි ඇතිවිය හැකි අතර ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල සුළඟේ වේගය තාවකාලිකව ඉහළ යා හැකි බවත් අකුණු අනතුරු වළක්වා ගැනීමට ජනතාව කටයුතු කළ යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටී. මානසික අතතියට මානසික පීඩනයට හොඳම බෙහෙත නියම වෙදදුරු ගැන මේ ඔබ දැන ගැනීම පිණිසයි. අද දවස අපි කාටකාටත් මුහුණ දෙන්න වෙන දවසක් වෙන්න පුළුවන්. මොකද ලෝකේම අද දවස නම් කරලා තියෙනවා ලෝක මානසික සෞඛ්‍ය දිනය කියලා. මානසික ආතතිය, මනස විකල්වීම අපි කොයි කාටත් වෙන්න පුළුවන් දෙයක්. මොකද මනස කියන්නේ තත්පරයක් එහාට මෙහාට වුණොත් පිස්සු තමයි. මනස වියවුල් වෙනවා. කරන්නේ මොනවද කියලා අපිටම හිතාගන්න බැරිව යනවා. කේන්තිය පාලනය කරගන්න බැරි වෙනවා. කියන්නේ මොනවද, කරන්නේ මොනවද කියලා අපිටම හිතාගන්නවත් බැරි වෙයි. පොතක් පතක් ලුවත් රාජකාරියක් කළත් කෑම බීමක් ගත්තත් මේ කිසි දෙයක් ගැන අපිට නිනව්වක් වැටහීමක් නැති වුණොත් ඒ කියන්නේ අපි ලොකු මානසික පීඩාවකින් ආතතියකින් පැලෙනවා. මෙන්න මෙහෙම වුණහම අපි ගොඩක් වෙලාවට තනි වෙනවා. හිතේ තියෙන දේවල් කාටවත් කියන්නේ නැතිව තනිව හිතත් එක්ක පොරබදිනවා. අන්තිමට අපි මානසික රෝගීන් වෙනවා. මනස රෝගී වුණහම ඒ අයට මානසික රෝගීන් කියනවා. අපි පොඩි කාලේ මනස රෝගී වෙච්ච අයව පිස්ස කියලා ඉතාමත් අශෝභන නොකිය යුතුම වචනයකින් හැඳින්වුවා. අන්තිම කැතම කැත වචනයක්. මනස ව්‍යාකූල වෙච්ච අය ගැන මීට අවුරුදු 30-40කට කලින් සමාජගත කරලා තිබේ මහ භයානක චිත්‍රයක්. මානසික පීඩාවකින් පෙළෙන අයව ගෙදර දොරක තියා ගමකවත් තියාගත්තේවත් නැහැ. ඒ දවස්වල ඒ අයව ගිහිල්ලා දාන්න තැනක් තිබ්බා. ඒකට කිව්වේ පිස්සංකොටුව කියලා. තිබ්බේ අංගොඩ. ඒකේ වටපිටාව දකින කොටත් පොඩි කාලේ අපි හරිම බයයි. දරුණු හිරගයක් වගේ. ඒකේ ඇතුලේ රෝගීන් වෙලා ඉන්න අයට දරුණු විදියට ගහනව කරනවා කියලත් අපි පොඩි කාලේ අහලා තිබ්බා. ඒ කාලේ ඒ දවස්වල කියපු පිස්සංකොටුවට ගොඩ වුණහම තමයි දැනුනේ සමාජය කොච්චර වරදක්ද කරලා තියෙන්නේ කියලා. මනසට සුවයක් දෙන්න ඕන තැන ඒ දවස්වල තිබුණේ මනසට දරාගන්න බැරි වදයක් දෙන තැනක් විදිහටයි. ඒක ඇත්තටම ඒ දවස්වල හිරගයක්, වදකාගාරයක් වගේ තමයි තිබුණේ. හැබැයි ලෝකේ වෙනස් වෙනකොට අපි ටික ටික වෙනස් වෙච්ච නිසා පිස්සන් කොටුව කියන අප්‍රසන්නම වචනේ දැන් වෙනස් වෙලා මානසික සුවය දෙන රෝහලක් වෙලා. හොඳ දෙයක්, ඉතාමත් හොඳ දෙයක්, විය යුතුම දෙයක්, කළ යුතුම දෙයක්, තව මදි, තව දියුණු වෙන්න ඕන. හැබැයි අපේ මනස නම් මානසික පීඩාවන්ගෙන් පෙළෙන අයව බිත්ති හතරකට රෝහලකට ගාල් කරන්න හොඳ නැහැ. ඒ අය අපේ සමීපයෙන්ම තියාගන්න ඕනේ. ඒ අයව සමාජයෙන් කොන් කරනවා නෙමෙයි, පුළුවන් තරම් සමාජගත කරන්න ඕන. ඒ අයත් එක්ක පුළුවන් තරම් කතා බහ කරලා විනෝද වෙලා මානසික සුවය ලබලා දීලා ඒ අයගේ ප්‍රශ්නයට දිය හැකි හොඳම යහපත් උත්තරය හොයලා දෙන්න ඕන. ඒක තමයි සමාජ වගකීම කියලා කියන්නේ, සමාජ යුතුකම කියලා කියන්නේ. එහෙම නැති වුණොත් තමයි සියදිවි නසා ගැනීම, මිනී මැරුම්, ප්‍රචණ්ඩකාරී සිදුවීම් වැඩි වෙන්නේ. අන්න ඒක නිසා මානසික පීඩාවලින් පෙළෙන අයව, මානසික ආතතියෙන් පෙළෙන අයව අපේ සමාජයෙන් ඈත් කරන එක නෙවෙයි කරන්න ඕන. පුළුවන් තරම් අපි ළඟට ලං කරගන්න එක. පුළුවන් තරම් මානසික සුවතාවය ලබලා දෙන එක. මානසික ගැටලුවක්, ආතතියක් තියෙනවා නම් කිසිම බෙහෙතක් බොන්න අවශ්‍ය නැහැ. හොඳම බෙහෙත තියෙන තැනක් තියෙනවා. ඒ තමයි පන්සල. නියම බෙහෙත තමයි බුදුබණ, බෞද්ධ දර්ශනය. අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේ තමන් වහන්සේගේ දර්ශනයේ මූලික හරය කරගත්තේ සියලු සත්වයාගේම මානසික සුවය. බුදුදහම දෙසුවේ මනසට, සුවය දුන්නේ මනසට. සියල්ල අහිමි වෙලා සිහිය විකල් වෙච්ච පටාචාරා මනස නිරවුල් කරගත්තේ බුදුහිමියන්ගේ දර්ශනය නිසා. කිසා ගෝතමිය ජලි ප්‍රකෘති සිහියට ආවෙත් අඟුලිමාල යක්ෂාවේශය අතහැරලා සමාජගත වෙලා සත්‍ය අවබෝධ කරගත්තෙත් බුද්ධ දර්ශනය නිසයි. චණ්ඩාශෝක, ධර්මාශෝක වුණෙත් වෙනින් කවුරුත් නිසා නෙවෙයි, ලොව පහළ වෙච්ච හොඳම මානසික වෙදදුරු වෙච්ච අපතිලෝගුරු බුදුපියාණන් වහන්සේගේ සත්‍යවාදී වෙච්ච බුද්ධ දර්ශනය නිසයි. ඉතින් අපට මොකටද තවත් වෙන බෙහෙත්? එහෙත් මේ මානසික ආතතියට, මේ මානසික ව්‍යාකූලත්වයට නියම බෙහෙත, නිට්ටාවටම සුව වෙන බෙහෙත ලෝකෙ කොහාටවත් වැඩිය හොඳට අපි ළඟම තියෙනවා. ඒ තමයි උතුම් වූ බුද්ධ දර්ශනය.
පීඩා දෙන මනසට සුවය දෙන අසපුව වෙනින් කොහෙවත් නෙවෙයි පන්සල් භූමිය. ඒ තරම් මානසික සුවයක් දෙන තැනක් තුන් ලෝකෙම නැතුව ඇති. බෝසත් සෙවණේ බුදුරුව දකිමින් අපි අපි ගැනම මෙනෙහි කර කර ජීවිතය ගැන හිතන්න පුළුවන් නම් මනසට විවේකයක් දෙන්න මද වේලාවක් භාවනා යෝගීව ඉන්න පුළුවන් නම් ඕනම මානසික ආතතියක් නැති කරගන්න පුළුවන්. පන්සලේ ලොකු හාමුදුරුව එක්ක අපේ මහ සංගරුවන එක්ක තමන්ට ඇති ප්‍රශ්නය ගැටලුව කියන්න සාකච්ඡා කරන්න නියම පිළිතුර නියම විසඳුම ලැබෙනවා නියතයි. මනස ව්‍යාකූල වෙච්ච ඕනෑම වෙලාවක එන්න බෝමලුවට බුදුන් වැඳලා මලක් පහනක් පූජ කරලා හඳුන් කූරක් දල්වලා සුවඳ හමන නිසංසල පරිසරේ පැයක් දෙකක් ගත කළොත් සියදිවි නසා ගන්න නෙවෙයි තමන්ගේ ජීවිතේට විතරක් නෙවෙයි සියලු සත්ත්වයාගේම ජීවිතවලට පුදුමාකාර විදිහට ආදරයක් දයාවක් කරුණාවක් ඇතිවේවි. අන්න ඒ නිසා අපි ඉතාමත් පැහැදිලිව ඕනම කෙනෙකුට කියනවා තමන්ට හරි තමන්ගේ කෙනෙකුට හරි දන්න කියන කෙනෙකුට හරි මානසික ගැටලුවක් තියෙනවනම් කොහේවත් යන්න එපා. මොන ප්‍රතිකර්ම ගන්න කලිනුත් සත්‍යවාදී වූ මහා දාර්ශනික වූ ලොව පහළ වූ සැබෑ මානුෂීය වෙදතුරු වූ අප තිලෝගුරු බුදු පියාණන්ගේ දර්ශනයට දහමට කන් යොමු කරවන්න. එතකොට netසිත නිවි සැනසි හිතේ තෙරපෙන සියලු දුක් දුම්නස් නැත්තටම නැති වෙනවා නියතයි. අත්දැකීමෙන්ම නිට්ටාවටම අපිට කියන්න පුළුවන් අද ලෝක මානසික සෞඛ්‍ය දිනයේදී අපට දෙන්න පුළුවන් හොඳම පණිවිඩය තමයි ඒක. ඔබේ දැන ගැනීම පිණිසයි. කුකුල් මස් කන්නන්ට වැඩවර්ධින ලකුණු. මස්වල ආසනික්කතැයි හෙළිබේ. පිළිකා ගැනත් සැකයක්. මස් පිණිස පරිභෝජනයට ගන්නා බොයිලර් කුකුලන්ගේ අක්මාවේ විස ආසනික් සංකටක අන්තර්ගත වැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවෙන් සිදුකළ පරීක්ෂණයකදී තහවුරු වී ඇත. රසායනික විද්‍යා දෙපාර්තමේන්තුවේ විද්‍යාඥයින් පිරිසක් විසින් තෝරාගත් කුකුළු මස් වර්ග කිහිපයක් යොදාගෙන සිදුකළ පරීක්ෂණයකදී මෙය අනාවරණය වී ඇතැයි වාර්තාවේ. බොයිලර් කුකුලන් වර්ධනය කිරීම සඳහා හෝමෝන, විටමින්, ඛනිජ ලවණ සහිත ආහාර ලබා දෙන අතර කුකුලන්ගේ බඩවැල් ආශ්‍රිතව ජීවත් වන කුඩා ජීවීන් මරණයට පත්කිරීම සඳහා ආසනික් අඩංගු සංඝටක ලබා දෙන හෙයින් එම සංඝටක කුකුලන්ගේ උදරය තුළදී විස ආසනික් සංඝටක බවට පත්වන බව හෙළි වී තිබේ. දීර්ඝ කාලීනව කුකුළු මාංශ ආහාරයට ගැනීම නිසා එම විස ආසනික් ශරීරයේ තැන්පත් වන බවත් විශේෂයෙන් පීකදු ආහාරයට ගැනීම මගින් එම විස ශරීරගත වීමෙන් පිළිකා තත්ත හා ශරීරයේ අභ්‍යන්තර පද්ධතීන්ට විස ඇතුළු වීම සිදුවන බවත් පරීක්ෂණයෙන් හෙළිවැතැයි වාර්තාවේ. කුඹුර අස් නොවදන ගොවීන්ට රතු නිවේදනයක්. වගා සංග්‍රාමයට සමගාමීව පුරන් කුඹුරු හිමිකරුවන් වෙත මුල්වරට අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් යැවීමට ගොවිජන සේවා කොමසාරිස්වරයා පියවරගෙන ඇතැයි වාර්තාවේ. රතු නිවේදනය ගෙදරටම ගොස් භාරදීමේ වගකීම කෘෂිකර්ම පරීක්ෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් වෙත පවරා තිබේ. 2017-18 මාස් කන්‍ය දක්වා වූ කාලය තුළ කන්න 10ක් හෙවත් අවුරුදු 5ක් එක දිගට පුරන්වීමට හැර ඇති ගොවීන් වෙත මෙම රතු නිවේදනය භාරදීමට නියමිත අතර ඊට ප්‍රතිචාරයක් නොදක්වන සෑම ගොවියෙකුගේම කුඹුරු ගොවිජන සේවා කමිටුව වෙත පවරා ගැනීමට මේ අනුව බලය පැවරේ. එසේ පවරාගෙන පුරන් කුඹුරු වගා කිරීම සඳහා ගොවි සංවිධාන වෙතත් ස්වේච්ඡා සමිති හෝ පෞද්ගලිකව ඉදිරිපත් වන්නන් වෙත පවරා දෙනු ඇත. එකී කුඹුරුවල නැවත වී වගා කිරීම අපහසු අවස්ථාවල නිර්දේශිත වෙනත් පෝග වගාවට අවසර දෙනු ලැබේ. මෙසේ පුරන් කුඹුරු යළි අස්වැද්දීමට ඉදිරිපත් වන සංවිධාන හෝ පුද්ගලයන් වෙත ඒ සඳහා දිරිදීමනාවක් ලබා දීමටද අදහස් කරන බව වාර්තාවේ. ඩෙංගු මඩින රසායනිකයක් ගැන සෞඛ්‍ය අවධානය. ඩෙංගු මර්ධනය සඳහා නව රසායන ද්‍රව්‍යයක් යොදා ගැනීමට අවධානය යොමු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම රසායනිකය මගින් ඩෙංගු කීටයන්ට වැඩිහිටි භාවයට පත්වීම සඳහා අවශ්‍ය ඔක්සිජන් ලැබීම වළක්වන බව මේ වන විට හෙළිව තිබේ. මේ අතර ඩෙංගු මර්ධනය කරන බැක්ටීරියාවක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය ආරම්භ කර ඇති පරීක්ෂණය මෙරට තුළදී ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු වී ඇතැයිද වාර්තාවේ.
ඊසාන දිග මෝසම් වැසි ඇතිවීමත් සමග ඩෙංගු මදුරු කීට ගණත්වය ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය අවධාරණය කරයි. මේ අතර පසුගිය මාසවලදී 10%ක් ලෙස අඩු මදුරු කීට ගණත්වය 20%ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි. වසරේ ගත වූ කාල සීමාව තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් රෝගීන් 390ක් මියගොස් ඇති අතර රෝගයට ගොදුරු සංඛ්‍යාව 157,000ක් බවද වාර්තා වේ. ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධනයට ලෝක බැංකුවෙන් ආධාර. අක්නිදිග ආසියාවේ ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයන්ගේ යටිතල පහසුකම් නැන්වීම සඳහා ශිෂ්‍යත්ව ලබා දීම හා පෙරපාසල් ගුරු පුහුණු වැඩසටහන් සඳහා රුපියල් මිලියන 7,500ක් ලෝක බැංකු ආධාර වශයෙන් ප්‍රදානය කෙරේ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයන්හි යටිතල සංවර්ධනය කිරීමේ වැඩසටහනේ පළමු අදියර ඊයේ දවස පුරා අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන 22ක් සඳහා යටිතල පහසුකම් නැන්වීම වෙනුවෙන් එක් පෙරපාසලක් සඳහා රුපියල් ලක්ෂ 3ක් වටිනා චෙක්පත් ලබා දීම කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. අනුරාධපුර කඩපණහ විහාර මහාදේවී ආරාමේ ස්ථාපිත ශ්‍රී සංගමිත්තා පෙරපාසලේ ප්‍රධාන ගුරුතුමිය වන සාගරිකා අමරසේකර ගුරුතුමියට රුපියල් ලක්ෂ 3ක් වටිනා චෙක්පත් ප්‍රදානය කිරීම චන්ද්‍රානි බණ්ඩාර අමාත්‍යතුමිය විසින් සිදු කළ අතර මෙම අවස්ථාවට විහාර මහාදේවී ආරාමාධිපති අනුරාධපුර සුමනශීලී මෙහෙණින් වහන්සේ ප්‍රමුඛ මෙහෙණින් වහන්සේලා ඇතුළු ගුරුවරුන් දෙමෝපියන් දරුතරියන් පිරිසක් සහභාගී වී සිටියහ. ලෝක ප්‍රමිති දිනය වෙනුවෙන් තත්ත්ව සතියක් කැරබේ. ඔක්තෝම්බර් 14 වෙනිදාට දින ලෝක ප්‍රමිති දිනයට සමගාමීව ජාතික තත්ත්ව සතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයිද එම සතිය ඊයේ සිට ලබන 15 වෙනිදා දක්වා ක්‍රියාත්මක වෙන බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසයි. මෙවර ජාතික තත්ත්ව සතිය ප්‍රමිති නගර විධිමත් කරයි යන තේමාවෙන් ක්‍රියාත්මක වන අතර මෙම සතියක කාලය පුරා ජනතාව කර්මාන්තකරුවන් මෙන්ම පාසල් දරුවන් දැනුවත් කිරීමේ කටයුතු සිදු කෙරේ. රටවල් 25ක නියෝජිතයන් 1946 වසරේ ඔක්තෝබර් 14 වන දින ලන්ඩන් නුවරදී රැස්ව ප්‍රමිතිකරණය පිළිබඳ කටයුතු කිරීමට අන්තර්ජාතික ආයතනයක අවශ්‍යතාවය පිළිබඳව සාකච්ඡා කොට ඇති අතර 1947 වසරේදී එය සංවිධානයක් ලෙස ස්ථාපිත කොට ඇත. එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 163ක් අන්තර්ජාතික ප්‍රමිති සංවිධානයේ සාමාජිකත්වය දරයි. පිටරටවලින් ආනයනය කරනු ලබන භාණ්ඩ හා යම් ද්‍රව්‍යයන් සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ප්‍රමිති ලබා දීම සිදු කරන අතරම ඒ සම්බන්ධයෙන් වන නියාමන කටයුතු සිදු නොකරන බවත් රටේ යම් යම් නීති රීති වෙනස් කිරීම සිදු කිරීමේදී ඊට අදාළව වෙනස් වීම සඳහා කර්මාන්තකරුවන්ට සිදුවන බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසයි. රටවටා සිදුව පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. බෞද්ධ හා මාධ්‍ය ජාලය විසින් ක්‍රියාත්මක කරනු ලබන පුණ්‍යභූමි වන්දනා වැඩසටහන යටතේ දිවයිනේ ග්‍රාමීය විහාරස්ථානවලට අවශ්‍ය උපකරණ ගොඩනැගිලි ද්‍රව්‍ය දහම් ග්‍රන්ථ ප්‍රදානය කරනු ලබයි. ඒ යටතේ අද දිනයේදී හේවාදිවල ශ්‍රී පුණ්‍යාරාම විහාරස්ථානයේ වෙත ත්‍රිපිටක පොත් සහ දහම් ග්‍රන්ථ ප්‍රදානය කරනු ලැබීය. පූජ්‍යපාද කුරුඳුවත්තේ ගුණරත්න ස්වාමීන් වහන්සේගේ ධන පරිත්‍යාගයෙන් පූජ්‍යපාද අලුත්නුවර ධම්මරත්න ස්වාමීන් වහන්සේ වෙත මෙම ධර්මග්‍රන්ථ පරිත්‍යාග කිරීම අද පෙරවරුවේදී සිදු විය. මීට ඉහතදීත් මේ ස්ථානයට පැමිණලා අපේ ධර්මශාලාව සඳහා ඒ ප්‍රතිපාදන අපට ලබා දීලා කුරුඳුවත්තේ ගුණරත්න නායක හාමුදුරුවන් වහන්සේගේ පෞද්ගලික මුදල් ඒ සඳහා වැය කරලා අපට ඒ සඳහා අවකාශ ලබා දුන්නා. ඒ ගොඩනගා ගැනීම සඳහා දායකත්වය ලබා දුන්නා. මේ අවස්ථාවේදී බෝසත්ත්ව ගුණෝපේත ධර්ණාගම කුසල ධම්ම නායක හාමුදුරන් වහන්සේටත් ඒ වාගේම අතිගෞරවනීය කුරුඳුවත්තේ ගුණරතන නායක හාමුදුරන් වහන්සේටත් ඒ වාගේම මේ කාර්ය මණ්ඩලයේ ඔබ සියලු දෙනාටමත් අපි පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය ප්‍රකාශ කරනවා. ජාත්‍යන්තර සුදු සැරයටි දිනය වෙනුවෙන් පවත්වන කොඩි අලෙවි සතියේ සමාරම්භය සනිටුහන් කරමින් පළමු කොඩිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පැළඳවීම අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
ශ්‍රී ලංකා දෘෂ්‍යාපාදිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති සරත් කුමාර මඩුගස්සත්ත මහතා අතින් ජනාධිපතිතුමා වෙත කොඩිය පැළඳවීම සිදු වූ අතර ජාත්‍යන්තර සුදු සැරයටි දිනය සංකේතවත් කරමින් ජනාධිපතිතුමා අතින් දෘෂ්‍යාපාදිතයන් වෙත සුදු සැරයටි පිළිගැන්වීමද සිදුවිය. මෙහිදී දෘෂ්‍යාපාදිත ප්‍රජාවට බලපාන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු අතර එම ගැටලුව තුළත් සංදේශයක් ජනාධිපතිතුමා වෙත බාරදීමද සිදුවිය. දෘෂ්‍යාපාදිත තැනැත්තන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඉදිකරමින් පවතින ශ්‍රවණාගාරය සම්පූර්ණ කරගැනීමට රුපියල් ලක්ෂ 17ක මුදලක් අවශ්‍ය බවට එම මණ්ඩලය විසින් ජනාධිපතිතුමා දැනුවත් කිරීමෙන් අනතුරුව එම ගොඩනැගිල්ල කඩිනමින් ඉදිකිරීමට රුපියල් ලක්ෂ 20ක මුදලක් එම අවස්ථාවේදීම එම මණ්ඩලය වෙත පිරිනැමීමටද ජනාධිපතිතුමා කටයුතු කළේය. මෙම අවස්ථාවට ශ්‍රී ලංකා දෘෂ්‍යාපාදිත උපාධිධාරී මණ්ඩලයේ සභාපති සරත් කුමාර මඩුගස්සත්ත, එහි ලේකම් පත්ම කුමාරී කරුණාතිලක ඇතුළු එම සංගමය නියෝජනය කරමින් සමාජිකයන් පිරිසක් දක්ව සිටියහ. රාජ්‍ය සේවක විශ්‍රාමිකයන්ට මින් ඉදිරියට වසරකට නිදහස් දුම්රිය බලපත්‍ර තුනක් ලබා දීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තාවේ. මෙතෙක් කල් විශ්‍රාමිකයන්ට ලැබී තිබුණේ වසරකට නිදහස් දුම්රිය බලපත්‍ර දෙකකි. දීර්ඝ කාලයක සිට විශ්‍රාමික සංගම් කළ ඉල්ලීමක් ඉටු කරමින් මෙසේ වසරකට නිදහස් දුම්රිය බලපත්‍ර තුනක් ලබා දෙන බව වාර්තාවේ. චක්‍ර ලේඛයක් මගින් මේ පිළිබඳව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී ඇති අතර එම දෙපාර්තමේන්තුව සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මේ පිළිබඳව දැනුම් දී තිබේ. සුසන්දේශ පුවත් විකාශයෙන් දැන්නවදානේ විදෙස් පුවත් වෙත. කැලිෆෝනියාවේ මහගින්නක් 10ක් මරුට නිවාස දහස් ගණනක් විනාශ වේ. එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ වේගයෙන් පැතිර ගිය ගින්නකට ගොදුරු වී අවම වශයෙන් දස දෙනෙකු මරණයට පත් ඇතැයි වාර්තාවේ. නිවාස 1500ක් පමණ සම්පූර්ණයෙන් විනාශයට පත් වී ඇති අතර ප්‍රදේශවාසීන් ආරක්ෂිත ස්ථාන කරා යැවෙමින් පවතින බව ඒජන්සි වාර්තා සඳහන් කරයි. මෙම ගින්න හේතුවෙන් කැලිෆෝනියාවේ උතුරු ප්‍රදේශයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. නාපා, සොමනා සහ යූපා පළාත්වලින් පමණක් 20,000ක පමණ ජනතාව පලාගොස් ඇති බව වාර්තා වන අතර මෙම ප්‍රාන්තයේ ඇති වූ දරුණුතම ලැව්ගින්න මෙය ලෙසද සැලකේ. කැලිෆෝනියාවේ දකුණු ප්‍රදේශයේ මෙවැනි ලැව්ගිනි නිතර ඇතිවන නමුත් උතුරු කොරියේ ලැව්ගිනි විරල බවද වාර්තාවේ. වියලි කාලගුණය සහ දැඩි සුළඟ මීට බලපා ඇත. සොමනා පළාතෙන් පමණක් මරණ 7ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව මීට වඩා ඉහළ යා හැකි බවද වාර්තාවේ. වයින් නිෂ්පාදනයට ප්‍රසිද්ධ නාපා සහ මෙන්ඩිසනෝහි අක්කර දහස් ගණනක් ගින්නට හසු වී ඇති අතර වයින් නිෂ්පාදනය සඳහා පවතින වගාබිම්වල සිටින කම්කරුවන් විශාල පිරිසක් හෙලිකොප්ටර් යාන ආධාරයෙන් වෙනත් ස්ථාන කරා ගෙන යමින් සිටී. බංග්ලාදේශයට පැමිණෙන රෝහින්යා වැසියන් දිනෙන් දින හෙළට. මියන්මාරයේ රඛිනේ ප්‍රාන්තයේ සිට බංගලාදේශයට පැමිණෙන රෝහින්යා සරණාගතීන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර සංක්‍රමණික ආයතනය අනාවරණය කරයි. පසුගිය සති 6ක කාලය තුළ එම සංඛ්‍යාව 519,000ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය කාලයේදී සරණාගතීන්ගේ පැමිණීම අඩුවීමක් දක්නට ලැබුණද දැන් දිනකට 2000ක් පමණ රෝහින්යා සරණාගතීන් බංගලාදේශයට පැමිණෙන බවද වාර්තාවේ. බංගලාදේශ මියන්මාර් දේශ සීමාවේ පිහිටි නාෆ් ගංගාව තරණය කොට මෙම නව සරණාගතීන් පැමිණෙන බව සඳහන් වේ. ඒත් සමගින් අද දිනට නියමිත සුසන්දේශ විදුල් පුවත් විකාශය මෙතකින් නිමවට පත්වනවා. යලිත් හමුයමු හෙට රාත්‍රී 8:30ට. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.